නිර්මාණලේ රැස් වෙලා වැඩබදු පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගෙන තිබෙනවා. ඒ අනුව අද මාධ්‍ය විසින් වාර්තා කරලා තියෙනවා සුළු වෙළඳුන්ට වැට් සහනයක් කියලා. අපි ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු වෙනවා. මේ තුළින් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහින්ද රාජපක්ෂ යුගයේදී පැවතුන ආකාරය හා මෑත කාලයේ තිබුණ තත්ත්වයන් සලකා බැලීමේදී කිසිදු සහනයක් සිදු නොවන බව. ඒට හේතුව අපි රජයේ භාර දෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යතුමා වශයෙන් සිල්ලර තොග වෙළඳාම් මත බදු පනවල තිබුණේ කාර්තුවකට මිලියන 250යි. වර්ෂයකට කාර්තු හතරක් තිබෙනවා. මිලියන 10කට වඩා වැඩි පිරවැටුමක් තියෙනවා නම් පමණයි බද්දට යටත් වුනේ. කෝටි 100කට වඩා වැඩි පිරවැටුමක් තියෙන අය පමණයි මහින්ද රාජපක්ෂ යුගයේදී බද්දට යටත් වුනේ. දැන් බද්දට යටත් වෙන්නේ කෝටි 5කට වඩා වැඩි පිරවැටුමක් තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා යටතේ රුපියල් කෝටි 100කට වඩා වාර්ෂික පිරවැටුමක් තිබුණොත් පමණයි වැට්බදු බැඳියාව ඇති වුණේ. අලුත් සංශෝධනය අනුව වැට්බදු බැඳියාව කෝටි 5ට අඩු කරනවා. දිනකට ගත්තොත් දිනකට රුපියල් 136,986ක් දිනකට 136,986ක් පිරවැටුමක් තියෙන ව්‍යාපාර සිල්ලර තොග වෙළඳාම මේ බද්දට යටත් වෙනවා. අද රෙදිපිළිවෙළන් සැල්, ආපනශාලා, භෝජනශාලා, වෙනත් තොග වෙළඳාම් නම් ඕනෙම තොග වෙළඳාමක් සාමාන්‍යයෙන් දිනකට 136,986ට වඩා වැඩි බද්දකට යටත් වෙනවා. තොග වෙළඳාම කියන්නේ ඒකයි. ඒ නිසා සෑම තොග වෙළඳෙක්ම මේ බද්දට යටත් වෙනවා කෝටි 5ක්. එතකොට ඇති කරලා තියෙන වෙනස ලෙස අපිට තේරෙන්නේ 111ට කියලා කිව්ව බද්ද 115 දක්වා වැඩි වෙනවා. එතන 104කි. මේ කලින් දවසකට 33,334කට බද්දට යටත් වෙන්න තිබුණ එක දිනකට 136,986 දක්වා පොඩි ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. ඒ තුලින් සිල්ලර තොග වෙළඳුන්ට සහනයක් වෙන්නේ නැහැ. අපි විශේෂයෙන් අවධානය කළ යුතු එක වැදගත්ම කරුණක් තමයි රටට මේ ජනතාව මත අසීමිත බදු පැටවීමකින් තොරව මහින්ද රාජපක්ෂ යුගයේ වැට් මගින් උපදවාගත් ආදායම රුපියල් බිලියන 275යි. මෙලෙසින් සිල්ලර තොග වෙළඳාමට වැට් දාන්නේ නැතුව සෞඛ්‍යාංශයේ අසරණ රෝගීන් මත බදු පනවන්නේ නැතිව විදුලි සන්දේශවලට බදු පනවන්නේ නැතිව මහින්ද රාජපක්ෂ යුගයේදී ලබාගත් බදු ආදායම බිලියන 275යි වැට්වලින්. මේ වැට්වල විකාර රූපී වෙනස්කම් කරන්න යාම නිසා ගිය වර්ෂයේදී 2015දී වැට්වලින් ලබාගත් ආදායම රුපියල් බිලියන 220යි. අර නැතිවටත් බදු පනවලා ලබා ගන්න පුළුවන් වුණේ බිලියන 220යි. වැට්බදු ආදායම එක වර්ෂයක් ඇතුළතදී මේ ආණ්ඩුව අරන් බිලියන 55කින් අඩු කරගෙන තියෙනවා. මේ රජය මහින්ද රාජපක්ෂ යුගයේදී 275ක් ජනතාව මත බරපටවන්නේ නැතුව රැස් කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවත් වෙලා මේ මුදල් අමාත්‍යතුමා ජනතාව මත අතිරේක බරපටවල ආරවුල් ඇති කරලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාගෙන සියල්ල කරලා එකතු කරලා තියෙන්නේ 2015 වර්ෂයේදී 220යි. 55කින් අඩු කරගෙන තියෙනවා. ඒ නිසා තමයි අපි ඊයේ ප්‍රකාශ කළේ මේ සිල්ලර තොග වෙළඳාම මත මෙලෙසින් බදු පැනවීමට ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි විරුද්ධයි.
ඒ නිසා අර ජනාධිපතිතුමා බැරුව දඟලන මේ දුම්කොළ බද්ද සිගරට් බද්ද වැඩි කරලි වෙලා බොහොම පහසුවෙන් මේ බිලියන 82ක් අතිරේකව සොයාගන්න පුළුවන් ක්‍රමේ අපි සඳහන් කළා. ඒ නිසා මේ බදු සංශෝධනය තුලින් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට මේ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කළාට පස්සේ ඒ සඳහා වෙන ජනතාවගේ පැත්තේ හිටගෙන ජනතාවට සහනයක් වෙන ලෙස මේ සංශෝධනය වෙනස් කරගන්න කරන්න පුළුවන් හැම ක්‍රියාවක්ම පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටතත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා.